එතවමිටුනි මේ දවස්වල බොහෝ දෙනෙක් උඩ පැනපැන රස කර කර කියන කතාවක් තමයි රනිල් වික්‍රමසිංහගේ ජපන් සංචාරයේ ගැන. හැබැයි බොහෝ දෙනෙක් නොදන්න කතාවක් තියෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ ජපන් යනකොට මනුෂ්‍ය නානායකකාර වගේම අංශු මාරසිංහත් අරන් ගියා. අංශු මාරසිංහගේ හොර අඹුව ඒ කියන්නේ ආදර්ශ කරඳන කියන අම්බණ්ඩිත් මේ වෙලාවේ මේ ගමනට එකතු වුණා අපේ සල්ලි වලින්. කොහොම හරි මනුෂ්‍ය නානායකකාර ඒ ආදර්ශ කරදෙන කියන අම්මණ්ඩිට ජපානයේදී කෙටුවා. මේ කෙටීම නැත්තම් හොරකොටු පැනලා අහුණ වෙලාවේ අංශු මාරසිංහ සහ මනුෂ්‍ය නානායකකාර ගුටු කෙලියකට පැටලුණා. ඒ වෙලාවේ බොහොම අමාරුවෙන් රනිල් වික්‍රමසිංහ මේක ෂේප් කරගත්තා. හැබැයි මේ අදාළ සිද්ධියට සම්බන්ධ ඡායාරූප රසක් මේ වෙනකොට මාධ්‍යට එළි වෙමින් තිබෙනවා. මිට්ටෝනි රනිල් වික්‍රමසිංහ එක්ක හිටියත් බහුතරයක් දෙනා මේ කරන කූප කුපාඩි පාහර වැඩවලට කැමැති නැහැ. විශේෂයෙන්ම ආශු මාරසිංහගේ මේ හොර අඹුව නැත්තම් ආදර්ශා තමයි ග්ලෝබල් ට්‍රස්ට් නෙට්වර්ක් ඉන්ස්ටිටියුට් කියන ආයතනය නැත්තම් GTN කියලා ජපානයට ළමයි යවනමයි කියලා කුපාඩි වැඩේ කරන ආයතනය කරගෙන යන්නේ. ආදර්ශා කියන අම්මණ්ඩි තමයි GTN එකේ ලොකුම චරිතය රඟපානේ. අංශු මාරසිංහ සහ මේ අම්මණ්ඩි නිරන්තරයෙන්ම අහිංසක ළමයි මේ ආයතනයට කැඳවලා තමන් බැංකු ලෝන් අරන් දෙනවා, අරක දෙනවා, මේක දෙනවා, ජපන්වල රස්සාවල් අනිවාර්යයෙන්ම දෙනවයි කියලා මේ අහිංසක දරුවෝ සුද්ධ කරනවා. මේ සුද්ධ කරන වැඩේ මිනිස්සු ඉදිරියේ සාධාරණීකරණය කිරීමට තමයි මේ මනුෂ්‍ය නානායකකාර අංශු මාරසිංහ සහ ආදර්ශ කරඳන කියන හතර දෙනාම නැත්නම් මේ තුන් හතර දෙනාම සම්බන්ධ වෙලා හිටියේ. මනුෂ්‍ය නානායකකාරත් ආදර්ශත් අංශු මාරසිංහත් ජපානයේදී හිටියේ එකම හෝටලයක. මේ හෝටලේ කාමරයේ ඇතුළේදී මනුෂ්‍ය කිහිප වතාවක්ම ආදර්ශගේ අහවල් එකට කිට්ටු තැන් අතපත ගාන බව අංශු දැක්කා. විශේෂයෙන්ම තමන් ආහාර ගන්න වෙලාවලදී විශේෂයෙන්ම මනුෂ්‍ය බොහොම ආදරෙන් ආදර්ශයට සලකනවයි කියන අංශු දැනගෙන හිටියා. අංශු මීට පෙරත් මනුෂ්‍ය නානායකකාර තමන්ගේ හොර අඹුවට කොටන්න උත්සාහ කරනවයි කියලා දැනගෙන ඉඳීම නිසා බොහොම පරිස්සමෙන් තමයි හිටියේ. කොහොමෙතත් මේ ආදර්ශයට ෂොපින් යන්න අවශ්‍ය වෙලා තිබුණා ජපානයේ ඇතුලේ. හැබැයි මේ අම්මණ්ඩි ජපානයේ ඇතුලේ ෂොපින් ගියත් අපේ සල්ලි පාවිච්චි කරලා. ඒ සඳහා අපේ සල්ලි නැත්නම් බදු මුදල් අරන් දෙන්න උදව් කරේ මනුෂ්‍ය තමන්ගේ අමාත්‍යංශය හරහා තමයි මේකට වියදම් කරේ. හැබැයි මේ විදියට මනුෂ්‍ය කිහිප අවස්ථාවකදී මේ ඇව ෂොපින් අරගෙන යනකොට තමන්ට සලකන්න ඕනේ කියන එක ඇයට කීපවතාවක්ම මතක් කරලා තිබුණා. ආදර්ශ කියලා කියන්නේ කොම්දේසි විරහිතව තමන්ට මොන හරි ලැබෙනවා නම් ඕනෑම දෙයක් දෙන්න කැමති ජාතියේ අම්මණ්ඩි කෙනෙක්. ඒ නිසා තමයි අංශු මාරසිංහගේ කසාද අඹුව ජපානයේ ජීවත් වෙද්දී ලංකාවේ හොර අඹුව හැටියට ඇය චරිතය රඟපානේ. ඒ චරිතය රඟපානවා විතරක් නෙමෙයි මේ අම්මණ්ඩි බොහෝ දෙනෙකුට පාඩ දාන්නත් ප්‍රසිද්ධයි. හැබැයි මේ ආයතනයේ ඇතුලේ නැත්නම් ග්ලෝබල් ට්‍රස්ට් නෙට්වර්ක් ඉන්ස්ටිටියුට් කියන ආයතනයේ ඇතුලේ විශේෂයෙන්ම කාන්තා වැසිකිළිවල කැමරා හයි කරලා මේවා දිහා අංශු බලන් ඉන්නවයි කියන ප්‍රවෘත්ති වාර්තා කරන වැඩේදීත් ඇය සම්බන්ධ වෙලා හිටියා. කොටිම මේ ග්ලෝබල් ට්‍රස්ට් නෙට්වර්ක් ඉන්ස්ටිටියුට් කියන ආයතනයේ ලබා දුන්නු තොරතුරුවල හඬපටයක් අපසතුව තියෙනවා. ඒ නිසා ඒ ආයතනයේ හොර වැඩ කරන්නේ නැත්නම් තාක්කඩි කරන්නේ නැත්තම් කියලා කවුරු හරි කියනවා නම් අපි සූදානම් ඒ හඬපටය දෙන්න. විශේෂයෙන්ම අංශු මාරසිංහගේ මේ හොරාඹුව සහ මනුෂ්‍ය නානායකකාර ෂොපින් ගිහිල්ලා අවසානයේදී ඇය එකඟ වෙලා තියෙනවා මනුෂ්‍යට ඇඟ තලන්න පොඩි උදව්වක් කරන්න. මනුෂ්‍ය කියලා කියන්නේ නොම්බර් එකේ කුපාඩියෙක් කියලා අපි නිරන්තරයෙන්ම එලි කරා. ඒ වගේම මනුෂ්‍යගේ ගෙදර හිටපු අහිංසක මෙහෙකාර දැරියට ඔහු හදි කරපු ආකාරයත් අවසානයේදීට පොලිසියට බලපෑම් කරලා ඒක යට කරපු විදිහත් අපි එලි කරා. කොහොමිතත් මේ වෙලාවේ ආදර්ශ රාත්‍රියේදී මනුෂ්‍යගේ කාමරයට රින්ගලා තියෙනවා. මොකද අංශු ගෙහින් තියෙන මිනිහගේ කසාද ගෑණිව බලන්න. කසාද ගෑණි බලන්න ගිය වෙලාවේ ආදර්ශ සමග මනුෂ්‍ය නානායකකාර කොටු පැනමින් ඉඳලා තියෙනවා. විශේෂයෙන්ම හිල් වලින් බලන වැඩේට අංශු මාරසිංහ බොහොම දක්ෂ පුද්ගලෙක්. ඒ නිසා අංශු කොහොම හරි තමන්ගේ මේ ආදර්ශ ඉන්න කාමරයට ඇවිල්ලා ඇයටත් නොකියා හොරෙන් මේ කාමරයට එබිබැන් කරලා තියෙනවා. ඒ වෙලාවේ මනුෂ්‍ය නානායකකාර ඉඳලා තියෙන්නේ තනිකර හෙළුවැල්ලේ. ඒ වගේම ආදර්ශත් අඩ නිරුවෙතින් හිටියා කියලා තමයි එතන හිටපු තවත් කෙනෙක් කියන්නේ. මේක දැක්කට පස්සේ අංශුට පිස්සු හැදිලා තියෙනවා. මොකද තමන්ගේ හොර ගෑනිට
මේ වෙනකොට මනුෂ්‍ය නානයක්කාර කොටනමයි කියලා දැනගැනීමත් සමගම. ඒ නිසා අවසානයේදී අංශු මාරසිංහ මනුෂ්‍යට පහර දෙන්න උත්සාහ කරලා තියෙනවා. මේ වැඩේ දුරදිග යනකොට ලංකාවෙන් ගිය දූත මණ්ඩලයේ හිටපු කට්ටිය වැඩේට මදිහත් වෙලා දෙන්න දෙපැත්තට දාලා මේක ෂේප් කරලා තියෙනවා. අද වෙනකොට මේ වැඩේ නෝන්ඩි වෙලා තියෙන හින්දා අංශු සහ ඔහුගේ වටේ ඉන්නවුන් උත්සාහ කරමින් ඉන්නවා මෙහෙම දෙයක් නොවුණු බව පෙන්වන්න. මේ සඳහා මේ වෙනකොට GTN කියන අර මනුෂ්‍ය නානයක්කාර ජපන් ගිහිල්ලා රස්සාවල් හදලා දුන්නයි කියන ආයතනේ වෙබ්සයිට් එකේ මේ වෙනකොට මනුෂත් එවැගේම ආදර්ශ කියන අංශුගේ හොරාඹුවත් අංශුත් එකට ඉන්න ෆොටෝ විශාල ප්‍රමාණයක් දාලා පෙන්නන්නට හදනවා තමන් ජපානයට ගිහිලා කිසිම ගැටලුවක් ඇති නොකරගෙන බොහොම හොඳින් මේක බේරගෙන ආවයි කියලා. කොහොමෙතත් මේ වෙනකොට දැනට හෙළි වෙලා තියෙන විදිහට මේ ආදර්ශගේ දප්පහරවල් කීපයක් මනුෂ්‍යගේ පපුවේ සහ පස්සේ තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමෙතත් මේ නිසා මනුෂ්‍යගේ ගෙදර ලොකු ගැටුමක් ඇති වෙලා තියෙනවා. ජපානෙදිතෝව කවුද හැපුවේ කාලා කියලා කසාද අඹුව සමග ගැටුමක් ඇති වෙලා තියෙනවා. මිට්ටෝරණි මුන්ට ඕන විදියකට කුටු පයින්න අයිතියක් තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහට අපේ සල්ලි වියදම් කරලා මුන්ට කොණ්ඩෙම් අරන් දෙන්න අයිතියක් නැහැ. ජපානෙට මේ වගේ හාල්පාරුව ගෙනහිල්ලා අපේ රටේ බොහොම අමාරුවෙන් උපයගෙන තියෙන ඩොලර ටික වියදම් කරලා සුපිරි සැප සම්පත් දෙන්න අයිතියක් නැහැ. අනිත් කාරණය තමයි ග්ලෝබල් ට්‍රස්ට් නෙට්වර්ක් ඉන්ස්ටිටියුට් කියන ආයතනයේ ඇතුලේ මේ වැසිකිළිවල කැමරා හයි කරලා තියෙනවයි කියන විස්තරය අපට දුන්නේ ඒ ආයතනයේම කෙනෙක්. මේ වෙනකොට එක්කෙනා බොහොම පැහැදිලිව අලුතෙන් අංශු මාරසිංහව රකින ස්ථාවරයක ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඒ අදාළ කෙනාම තමයි අපට කිව්වේ අංශු මාරසිංහ ජපානයට කීප දෙනෙක් ඇරලා තියෙනවා, ඔවුන් සියලුම දෙනා ලෙඩ්ඩු බලනමයි කියලා ඇරියට යවලා තියෙන්නේ නිල නොවන ගණිකාව හැටියට කියන කාරණේ. කොටිම අහිංසක ගම්වල ඉන්න ළමයි ගොනාට අන්දලා උන්ගෙන් ලක්ෂ 10ක් 15ක් ගලවගෙන ජපානයට ගිහින් අතාරියට පස්සේ ඒ අහිංසක දරුවන්ට ඒ රස්සාවල් අතාරලා ලංකාවට එන්න බෑ. එකක් තමයි තමන්ගේ තිබ්බ හතර වර්ගයේම සල්ලි ටික විනාශ කරලා තමයි උන් ජපානෙට ගිහින් තියෙන්නේ. දෙක තමයි තමන්ට අංශු මාරසිංහ මේ වගේ කුපාඩි වැඩක් කරා කියලා ගමේ ඇවිල්ලා කියලා ඔළුව බේරගෙන ජීවත් වෙන්නට බෑ. මේ නිසා මේ අංශුත් එවැගේම අංශුගේ හොරාඹුවත් මනුෂත් මේ වෙලාවේ කෙලින පිස්සුව කණෙන් අල්ලලා නවත්තන්න මේ රටේ පුරවැසියෝ හැටියට අපට අයිතියක් තියෙනවා. ඔබ දකින්නට ඇති මේ වෙනකොට මුද්‍රිත මාධ්‍යවල මේ GTN ආයතනයේ ප්‍රසිද්ධිය දැන්වීම සහ නිල නොවන ආකාරයේ ප්‍රචාරයන් කරගෙන යනවා. මේ ජපන් සංචාරයෙන් පස්සේ තමන්ට රස්සා 1000ක් හම්බුණා. මේ හොඳ සුපිරි රස්සා මේවා සියල්ලම දෙන්නේ GTN ආයතනයේ හරහයි කියලා. මිත්‍රුනි, GTN කියලා කියන්නේ අංශුගේ පෞද්ගලික ආයතනයක්. එහෙමනම් ජපන් රජය ලංකා ආණ්ඩුවට දීපු රස්සා කොහොමද අංශුගේ හොර අඹුව සමග කරගෙන යන GTN එක හරහා දෙන්නේ කියන නෛතික ප්‍රශ්නයක් මතුවෙනවා. මිත්‍රුනි, අංශුට අයිතියක් තියෙනවා තමන්ගේ කසාද ගෑනිට අමතරව ගෑනු 50ක් විතර තියාගෙන තමන් කැමති සුපිරි ජීවිතයක් ගත කරන්න. ඒකට මේ වෙනකොට අපේ රටේ ඉන්න සමහර හාල්පාරු දේශපාලඥයෝ වපසරිය හදලා තියෙනවා. හැබැයි මුන්ට අපේ සල්ලි සමග සෙල්ලම් කරන්නට දෙන්න බෑ. අනිත් කාරණේ තමයි හොර ආයතන හදලා මේ රටේ ඉන්න අහිංසක දරුවන්ගෙන් ලක්ෂ 10 15 ගලවන එක අපි වහා නැවැත්විය යුතු වෙනවා. මේ රටේ අහිංසක ගම්වල ඉන්න කොල්ල කෙල්ල ගෙනල්ලා ජපානය වගේ ඈත රටවල් වලට ගිහිල්ලා අමාරුවේ දාන එක නවත්තන්න අපට අයිතියක් තියෙනවා. ආදර්ශ කියන අම්මන්ඩිට මනුෂ්‍යත් නානයක්කාර සමග නිදි වදින්න අයිතියක් තියෙනවා. මනුෂ්‍යගේ කසාද ගෑණි කැමතින මෙම සිවිල් වැරදි මිසක් අපේ රටේ නීති අනුව අපරාධ වැරදි නෙමෙයි. හැබැයි මුන්ට අපේ ජීවිත සමග සෙල්ලම් කරන්න අයිතියක් නැහැ. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. එකට නායකත්වය දිය හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරුන්ට මිත්‍රනි අර්ගුණ ජයග්‍රහණ නිමිති ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.